දිවිතුරා කතාවත් එක්ක රැඳිලා ඉන්නවව ගොඩක් ආදරෙන් මගේ channel එකට ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ වින්ඩි. ඔය දකින්න ඇති. ඒ තමයි සමාධි ගැන. පහුගිය කාලෙම හෙව්වනේ. ඉතින් ඒ ගැන අගස්ත්‍යත් එක කතා කරන දර්ශනයක් අපි දැක්කා. ඉතින් මෙතනදී වින්ඩිට ගොඩක් කේන්ති ගිහිල්ලා බන්න දර්ශනයක් අපිට දකින්න ලැබෙවි. ඒ කුමක් නිසාද? අනේ ගැනයි මම මේ වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්නේ. ඉතින් ඔයා දන්නවා ඒ තමයි අගස්ති සංගවගෙන හිටියට සමාධිර ගොඩක් ආදරෙයි. ඉතින් ඒ වුණාට තමන්ගේ යාළුවෝ නිසා තමයි වරදි වැටීමකින් මෙතුවක් කාලයක් හිටියේ. හැබැයි ඉතින් දැන් සමාධි ගැන හොඳින් අගස්තිර තේරෙනවා. ඊශවත් තනියම හදාගෙන ජීවත් උනේ තරුපතිත් එක්ක සම්බන්ධයක් නැති නිසා කියන දේත් පැහැදිලිවම තේරුණා. ඉතින් කොහොම වුණත් දැන් වින්ඩි හොයාගෙන තියෙන්නේ තරුපති සහ සමාධිය අතර සම්බන්ධයක් තිබුණා කියලා. ඇත්තටම මේව පරණ කතා. මොකද ඉතින් අගස්තිට ගොඩක් දෙනෙක් ඒ සම්බන්ධව කිව්ව නිසා අගස්ති රැවටලා හිටියා තමයි. නමුත් දැන් අගස්ති දන්නවා හැමදාමත් සමාධිය ආදරය කළේ Tamanටම පමණයි කියලා. ඉතින් ඇත්තටම වින්ඩි මේ මොකක්ද හොයාගෙන තියෙන්නේ? අනිත් කාරණාව මොකක්ද? කොටේම කියනවා නම් ඊෂගේ තාත්තා වෙනත් කෙනෙක් කියන දේ තමයි ඔය වින්ඩි කියන්නේ. අනිවාර්යයෙන්ම වින්ඩි කියන ඉඩක් තියෙනවා ඊෂ කියන්නේ අවජාතක දරුවෙක් කියලා. ඉතින් තාත්තෙකුත් නැතුව සමාධි ඊෂව ලොකු මහත් කරලා කියන කතාව තමයි මෙතනදී කියන්නේ. ඉතින් ඇත්තටම වින්ඩි හැමදාමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ ඊෂට අපහාසයක් කරන්න. අනිත් එක තමයි වින්ඩි මෙතනදී කියන්නේ සමාධිත් එක්ක එකට ඉගෙනගත්ත කෙනෙක්ට තමයි සමාධි ආදරය කරලා තියෙන්නේ කියලා සංගීත පන්තියකදී ඒ නුවරෙලියේදී. ඉතින් ඔන්න ඔය කතාව ආදි කතාව මතක් කරලා බලනකොට ඇත්තටම වින්ඩි නොදන්නා වුණාට ඒ ආදරය කරලා තියෙන්නේ අගස්තිට. ඉතින් ඒ නම විතරයි අගස්තිට. ඉතින් ඒ නම විතරයි තාමත් වින්ඩිට හොයාගන්න බැරි වුණේ. ඉතින් ඒ කොහොම වුණත් අගස්තිට වින්ඩි නොහිතන විදියට මෙතනදි කේන්ති යනවා. ඒකට හේතුව තමයි සමාධි වැරද්දක් කළා නැහැ කියලා දන්න නිසා. ඉතින් ඊෂත් එක්ක තියෙන තරහට ඊෂත් එක්ක තියෙන ඉරිසියාවට වින්ඩි සමාධිට අපහාස කරනකොට ඒක දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් කොටින්ම කියනවා නම් වින්ඩි ගමේ ඉඳලා ආපු කෙනෙක්. වින්ඩි දැන් යැපෙන්නේ Taman ගෙන්. ඉතින් අගස්ති නොවුණා නම් වින්ඩිට මේ තරම් දුරක් එන්න ලැබෙන්නේ නැහැ. හැබැයි සමාධි කියලා කියන්නේ හරිම දක්ෂ කෙනෙක් සංගීතට. ඉතින් අවංකවම කියනවා නම් සමාධි මේ සංගීත ලෝකෙට ආව නම් එහෙම වින්ඩිට අතක්වත් තියන්න ලැබෙන්නේ නැහැ කියලා හොඳින්ම අගස්ති දන්නවා. හැබැයි මේ ගැන අගස්තිට වින්ඩිට මොන්ටෙම කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් කාටවත් අපහාස කරන්න එපා කියන දේ කියලා අනිවාර්යයෙන්ම වින්ඩිට බනින්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි.